කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය හඳුනා ගනිමින් ප්‍රායෝගික විසඳුම් ලබා දීමේ නියම ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලිසිය එක්ව ආරම්භ කර තිබෙනවා. පවතින සම්පත් උපයෝගී කර ගනිමින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දිය හැක්කේ කෙසේද යන්න සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාට ලබා දුන් උපදෙස් පරිදි වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. कोविड दहनमे वसंगत तत्व पालने किरीमेन पशु नव सामान्यकरण कटते रटे दैनिक कटयुत पात्रम आरंभ किरीमत समग कोलम नगर वित पेमिन रथवाहन संख्या मेमन विट इहलयमें पवतिन वा मीट इहतदी मेम तदबदे मगहरवीम सदा श्रीलंका पोलिसिय विविध वेडसटान क्रियावटनेंगुवा एम वेडसटान अटते अति ऊ सन्निवेदन पारतरे अवमकरमीन रथवाहन तदबदेट वेगवत् विसुदुमक लबादीम मेम नियम व्यापृतिये अरमुनाई ඒසඳහා කැමරා සහිත ඩ්‍රෝන යානා සමූහයක් ගුවන් හමුදා විසින් මිලදීගෙන ඇති අතර විධිමත් පුහුණුවක් ලබා දුන් නිලධාරීන් කණ්ඩායමක් දෛනිකව මේ සඳහා යොමු කරනවා. කොළඹ නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ග පහක් සහ තදබද යාත්‍නික මන්සන්දි ආශ්‍රිත ස්ථාන 9ක ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් උදේ සවස කාර්යාලීය වේලාවන් තුලදී සහ දිවා කාලයේදී මෙම තදබදය නිරීක්ෂණය කරනවා. ගුවනේ සිට කැමරා මගින් එක් මාර්ගයක මන්සන්දි දෙකක් අතර කිලෝමීටර 4ක පමණ ප්‍රදේශයක් නිරීක්ෂණය කෙරෙන අතර එකම පද්ධතියක් ලෙස අධ්‍යයනය කරමින් තදබදයට විසඳුම් ලබා දීම ආරම්භුණයි. ස්ථාන 9ක සිට සජීව ලෙස ලබා දෙන දර්ශන ගුවන් හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියක් වෙත යොමු කෙරෙනවා. එම සජීව දසුන් නිරීක්ෂණය කරන කොළඹ නාගරික රථවාහන පොලිසිය නිලධාරීන් මාර්ගවල රථවාහන පාලන රාජකාරියේ නියුතු අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙමින් තදබදය අවම කිරීමට පියවර ගන්නාක බවයි ගුවන් හමුදාව පවසන්නේ. මන්සන්දි 9ේම සිදුවන රථවාහන හැසිරීම කොහොම සිද්ධ වෙන්නේ රථවාහන තදබදය කොහොමද පවතින්නේ කියන එක එකවර තැන් වලින් මෙතනට ලබාගෙන මේ ස්ක්‍රීන් වලට අරගෙන මෙතනින් අපි ඒක විශ්ලේෂණය කරලා එක මන්සන්දි විදියට නෙමෙයි රෝඩ් නෙට්වර්ක් එකක් එහෙම නැත්නම් මාර්ග පද්ධතියක් විදියට ඒ මන්සන්දි හා සම්බන්ධ වෙලා තියෙන අනිකුත් මාර්ගයන් ඔක්කොම එක පද්ධතියක් විදියට ස්ටඩි කරලා මෙතනින් යම්කිසි දැනුම් දීමක් දීලා ඒකට යම්කිසි පිළියමක් යෙදුවාම ඒක ක්‍රියාත්මක වෙනවාද කියන එකත් මෙතනින් ක්ෂණිකයෙන් දැනගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක ගොඩක් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් විදියට අපි දකිනවා. ගුවන් හමුදා හා පොලිස් ඒකාබද්ධ රථවාහන පාලන වැඩසටහන සඳහා සහාය වීමට ස්ථාන 20ක යතුරුපැදි දෙක බැගින් පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර ගුවන් විදුලි පණිවිඩ මෝටර රථ 10ක්ද ඊට එක් කර තිබෙනවා. ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වීමෙන් පසු තදබදයේ අවම වන්නේද යන්න සජීව ලෙසම නිරීක්ෂණය කිරීමේ හැකියාවද පවතිනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ජනතාව පොදු ප්‍රවාහන සේවා වලින් තරමක් ඉවත් වී සිටිනවා. වැඩි පිරිසක් පුරුදු වී සිටින්නේ සිය පෞද්ගලික රථ වලින් කොළඹ නගරයට සේන්දු වීමටයි. වර්තමාන තදබදය තරමක් වර්ධනය වීමට ඒ හේතුවක් බවයි රථවාහන පොලිසිය පවසන්නේ. ප්‍රධාන මාර්ග පහක් ඔස්සේ ලක්ෂ පහ මාර්කර අධික පිරිසක් කොළඹ නගරයට ඇතුළු වන අතර ඒ අතුරින් 160,000ක් පමණ පාසල් ළමුන්. කොළඹ නාගරිකය තුළ දෛනිකව සංසරණය වන රථවාහන සංඛ්‍යාව 125,000ක්. පාසල් ආශ්‍රිත රථගාල් නොමැතිවීම ඇතැම් මන්සන්දිහා මාර්ග පුළුල් නොවීම ජනතාව විසින් ක්‍රියාත්මක කරවනු ලබන පදික මාරු යනාදී හේතු නිසා තදබදය වර්ධනය වී ඇතැයි පොලිසිය පවසනවා. එය පාලනය සඳහා නිලධාරීන් 800ක් පමණ දෛනික රාජකාරියේ යෙදී සිටිනවා. නිලධාරීන් අතර සංනිවේදන පහසුකම් පැවතියත් තදබදය ඇතිවන ස්ථාන නිරීක්ෂණය නොවීම එය පාලනයට ඇති බාධාවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සහාය වන්නේ එම පරතනය එකිනෙක යා කිරීම සඳහායි.